එතකොට ආණ්ඩුව මේ දවස්වල යම්කිසි ටෙලිඩ්‍රාමා රංගපාන ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මේ එක එක ටෙලිඩ්‍රාමා පෙන්නලා ජනතාවගේ ජනතාවගේ ජනතාව බලන් ඉන්න විදිහට වෙන පැත්තකට ඒගොල්ලන්ගේ අවධානය යොමු කරන්න. Learn, L-I-R-N-E, Asia, කියන සංගමය. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක බලන්න පුළුවන්, LIRNEAsia.net කියන වෙබ්සයිට් එකේ තියෙනවා. ඊයේ පෙරේද ඒගොල්ලන් යම්කිසි වැඩසටහනක් කරා, විශේෂඥයෝ ගෙන්නලා, ආර්ථික විශේෂඥයෝ ගෙන්නලා. ඒ වාර්තාවේ ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ 2019 සිට දැන් වෙනකන් ඒ කාලේ දිලිදුකම ලක්ෂ 30ක් විතර තිබ්බා 2019 දී. දැන් වෙනකොට ලක්ෂ 70ක්කට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ලංකාවේ ජනගහණයෙන් 50%ක් කිට්ටු වෙන්න දිලිදුකමින් නැත්තම් දරිද්‍රතාවෙන් ජනතාව මේ අවස්ථාවේදී ඉතා ආර්ථික පීඩනවලට ලක් වෙනවා කියන එක. කියන්නේ ආර්ථිකය එන්න එන්න කඩා වැටෙනවා. ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයට පත් වෙන්නේ නැහැ කියන එක ඒ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඇත්තෙන්ම මොකද්ද? මම මේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරේ ආර්ථිකයයි දේශපාලනයයි පිළිබඳව මේ දවස්වල කතා වෙන දේවල්. ඇත්තෙන්ම යම්කිසි හේතුන් නිසා තමයි ආණ්ඩුව මේ ආර්ථිකය හොඳ පැත්තට හැරෙනවා කියමින් තවදුරටත් රටේ ආර්ථිකයට බරක් වෙන ණය අරගෙන ණය ප්‍රතිහුගතකරණය කියලා කිව්වට තාමත් ඉකනොමික් ඩික්ලයින් එකක් නැත්තම් ආර්ථික කඩා හැලීමක්. මොකද ණය අරගෙන ණය ගෙවලා ආර්ථිකයක් දියුණු කරන්න බෑ. එහෙනම් අපේ තියෙන ඉන්කම් එක අපේ තියෙන ආර්ථික වර්ධනය හදාගන්න යම්කිසි වැඩ පිළිලක් අවශ්‍යයි කියන එක අපි නිතරම සමගි ජන බලවේගයේ වගකිය යුතු විපක්ෂයක් හැටියට අපේ නායකතුමත් ඒ වගේම අපේ ආර්ථික කණ්ඩායමත් දිගටම පවසා තියෙනවා. හැබැයි අපි කියන දේවල් වැඩිය ආණ්ඩුව ගණන් ගන්න නැතුව පුරුදු පරිදි ණය පිට ණය අරගෙන මේ රටේ ජනතාව තවදුරටත් පීඩනයකට ලක් කරන එක තමයි අපි දකින්නේ. අපි ඒ ක්‍රියාපටිපාටිය ඇත්තෙම හෙලා දකිනවා. මොකද ආර්ථිකය ගොඩනගන්න පුළුවන් දක්ෂ අවංක කණ්ඩායමක් ඉන්නේ සමගි ජන බලවේගයේ විපක්ෂය අපිත් එක්ක. හැබැයි අපි උත්සාහ කරා හැමතිස්සෙම ආණ්ඩුව හොඳ දෙයක් කරනවා නම් හරි ප්‍රතිපත්තියක් ගන්නවා නම් ඒකට පාර්ලිමේන්තුවේ සහ එළියේ ඒකට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. නමුත් දැන් ආණ්ඩුව ගමන් කරන ආකාරය ඉතා භයානකයි. ඒ නිසා තමයි තව ණය අරගෙන මේ අවුරුදු එකහමාර තව මැතිවරණයකට ජනාධිපති මැතිවරණයක් වෙන්න පුළුවන්. හැබැයි ජාතික මට්ටමේ මැතිවරණයක් පවත්වන්න තව අවුරුදු එකහමාරක් දෙයක් විතර තියෙනවා. මේ අවුරුදු දෙක ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහොම හරි මේ අවුරුද්ද ගත කළා ආර්ථිකය දැන් හොඳ අතට හැරමින් පවත්වනවා කියලා ජනතාව මුලා කළා, ජනතාව රාට්ටලා ඡන්දයක් දිනා ගන්න තමයි ආණ්ඩුවේ උත්සාහය. ඒ නිසා අපි කවදාකවත් මේ රට ආදරය කරන දේශපාලකයන් හැටියට, මේ රට ආදරය කරන ජනතාවක් හැටියට අපි කවදාකවත් ජනතාවට බොරු කියන්නේ නැහැ. අපි සැබෑ තත්ත්වය මේකයි කියන එක හෙළිදාව කිරීම තමයි අපි නිතරම කරලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරන්නේ ආණ්ඩුව දන්නවා ඇත්ත කිව්වොත්, ඒ වගේම ජනතාවට ඇත්ත දත්ත හෙළිදරව් කරොත් රටේ ජනතාව ඉන්න තත්ත්වය පිළිබඳව, ආර්ථික පීඩනය පිළිබඳව, ඒ වගේම ආර්ථිකය ඉකනොමික් ඩික්ලයින් කියන එක නැත්නම් ආර්ථිකය කඩා හැලීම පිළිබඳව ඇත්ත දැනගත්තොත් ජනතාව මීට වැඩිය දරුණු තීන්දුව ගනී කියන එක මේ නැවතරක් මේ රටේ අරගලයක් නැත්නම් ආර්ථික අරගලයක් ඇති වෙන්න පුළුවන් කියන එක
ජන ආණ්ඩුව දන්න නිසා. ඒ නිසා තමයි අපි දැක්ක මේ දවස්වල ආණ්ඩුවයි පොහොට්ටුවයි අතර. ආණ්ඩුව කියන්නේ එකක්. හැබැයි ආණ්ඩුව පිටිපස්සේ ඉන්නවා ආණ්ඩුවට දොව් කරන්න පොහොට්ටුවේ නායකයන්. ඒතකොට ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයේ රැසීමක් කැඳවනකොට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නැත්නම් දිස්ත්‍රික් නායකයන් කියන කණ්ඩායම ඒ රැසීම වර්ජනය කරා. වර්ජනය කරේ ඇයි? ඒතකොට ආණ්ඩුව මේ දවස්වල යම්කිසි ටෙලිඩ්‍රාමා රංගාපවත්වනෝ ඒගොල්ලන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මේ එක එක ටෙලිඩ්‍රාම පෙන්නලා ජනතාව බලන් ඉන්න විදිහට වෙන පැත්තකට ඒගොල්ලන්ගේ අවධානය යොමු කරන්න. ඉතින් ඒක අපි විපක්ෂයක් හැටියට අපි දකිනවා. මේ ආකාරයට ආණ්ඩුව කටයුතු කරන්නේ ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවේ ඉන්න නායකයන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා අපිට තව තව ඇමතිකම් අවශ්‍යයි, කැබිනට් ඇමතිකම් අවශ්‍යයි, අපිට උදව් කරපු කට්ටියට තනතුරු තානිමාන දෙන්න අවශ්‍යයි කියන ඉල්ලීම බලපෑම ජනාධිපතිතුමාට දෙන නිසා. ජනාධිපතිතුමා දන්නවා හොරුන් එක්ක ආණ්ඩුවක් කරන්න ගියහම මොකද වෙන්නේ කියලා. ඒ වගේම ජනාධිපතිතුමා දන්නවා හොඳම කණ්ඩායම ඉන්නේ මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්, මේ රට නැවතවරක් දියුණු කරන්න පුළුවන්, මේ රටේ නැවතවරක් සංවර්ධන යුගයක් ඇති කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ සජබි කියන එකත් ජනාධිපතිතුමා දන්නවා. මිත්‍රවරුනි, කැබිනට් එක වැඩි කරා ගන්න. ඒ වගේම මේ රටේ ඒ රාජපක්ෂවරුන් නැවතවරක් ඍජුවම් බලයට එන්න ඒ කරන බලපෑම මං හිතන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතර සජබේ කණ්ඩායම අපිට තේරුම් අරන් තියෙන්නේ මොකද්ද මේ රඟපාන යන නාට්‍ය මොකද්ද කියලා. ඒ නිසා තමයි විකාශන නියාමක පනතක් ගේන්න උත්සාහ කරන්නේ. ආණ්ඩුව බයයි, විශේෂයෙන්ම එක්තරා නාලිකාවට විරුද්ධව තමයි මේ විකාශන පනත ගේන්න හදන්නේ. ඒ නියාමන පනතක් ගේන්න උත්සාහ කරන්නේ. ආණ්ඩුව දන්නවා මේ දේවල් අනාගතයේදී ඒගොල්ලන්ට කරන්න වෙනවා. ඒ දේවල් කරන්න යනකොට මාධ්‍යෙන් ඒ ගැන හෙළිදරව්වක් ඇති කරොත් ආණ්ඩුවට ආයුධයක් අවශ්‍යයි ඒ මාධ්‍ය මර්ධනය කරන්න. ඒ නිසා තමයි මේ නියාමන පනත ගේන්න උත්සාහ කරන්නේ. අපි ඒ පනත දැක්කහම ඒක අධ්‍යයනය කරලා අනිවාර්යයෙන්ම ඒකේ දැඩි මාධ්‍ය මර්ධනය කරන්න යන තියෙන ඒ පනතේ අපි විරුද්ධව ඡන්දයක් ප්‍රකාශ කරලා අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරන්න අපි අනිවාර්යයෙන්ම පසුබසින් නැහැ කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න.